Jeevithaya Athi Thura. මංගෙම හැංගි හැංගි ගහන මිනිහෙක් නෙවෙයි ඉලන්දාරිය ඈ ගහනෝ නම් ගහන්නේ මූණට මුණ ගැහිලා කටකට පූප්ප වල වැටෙන්න ගන්නද වැල්ල වායේ ඇතිලි වෙව සීටින් ගේ පුතා කියන්නේ තාත්තා වගේම කෙලින් එකයි අතක අපි එහෙම ගහලා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න තීන්දුව කරලා තිබුණා නම් අපි තමුන්ව මෙහෙම හම්බෙන්නේ නැහැ ඉලන්දාරිය හරි මට කියනවා දැන් මේ ගනුදෙනුව ආවර කරන්න තමුන්ට කීයක් ඕනද කියලා එච්චර ඔබතුමාම ගානක් කියන්නකෝ බ බැඳලා ගෙව්වත් එකයි ගහලා බැද්දත් එකයි ගනුදෙනු නම් ගනුදෙනු පිළිවෙලකට තමයි ආවර කරන්න බොරු සෝබන අලවට්ට මුහුත් ඕනේ නෑනේ ඔබ පිළිගෙන මහත්තයා ඈ ආයි එහාට මෙහාට හෙට්ටු කරන්න ඕනේ නෑ ලස්ස 10කට මේ වැඩේ කෙලවරක් කරලා දාපු තමුන් මේ ගානට කැමති නම් මේ තප්පරේම තමුන්ට මේ ගනුදෙනුව ආවර කරන්න පුළුවන් මොකෝ කියන්නේ ඔබතුමා කැමති එහෙමනම් එහෙම කරමු. හැබැයි ලන්දාරියා වචනේ වචනේ හැටියට තියෙන්න ඕනේ. එහෙම නුනොත් මං තමුන්ව හම්බ වෙන්නේ දනා කන්ස්ට්‍රක්ෂන් අධිපති හැටියට නෙවෙයි. ඇතිලි වැව සීටින් ගේ පුතා හැටියට. තේරුණානේ? ගනුදෙනුවක් කරනකොට ඒක පිළිවෙලකට අවසන් කරන්න ඕනේ. තේරුණාද? වෙන මාත්‍යා. ඔන්න ඔය සල්ලි ටික ගණන් කරලා මේ ගනුදෙනුව කෙලවරක් කරනවාකෝ. හා? හරි. දැන් වෙටගොත් 40ක් හැබැයිට මෙහෙනම් 30ද කොහෙද අඩුම කොඩුම අඩු ඇති එහෙම නැතුව 30ට දෙනවා මම පොල්ලෙන් ගැහුවා ඒ වැඩේට බැස්ස හින්දා. තමුෂ වගේ නිකන් බබා පාට් එක දාන්න ගියා නම් මූ ගාන උස්සන අපිට හින්දා දීලා. දැනුගත් එකා වෙච්ච එකේ මුදලාලි මහත්තයෝ මං හීනෙන්වත් හිතුවේ නෑ මූ මේ කියන පරක්කුවට දිගේ කොටට ගියා. අනිත් එක
මේ මූනේ මං හිතුවා ආරයක ආපහු සල්ලි කියක් කරී ඉල්ලගන්න ආවද කියලා. කොහොමද සල්ලි ගත්තනේ? ගත්තා. උදුර ගත්තා. බැලූ බැල්මට මූ දසමහායෝධය වගේ හිටියට මූ නිකම් මල් මහණේ උඩත් අන්තයි. ඒ ගැන්නම් කියලා වැඩක් නැහැ. මම හිතුවා මූ පාට බහලා දඟලලා දැගිල්ල හැටියට මූ අපේ මූණට සල්ලි වලට බලන්නේ කියලා. එහෙනම් ඒ ඉස්සර අපේ කාලේ කොල්ලෝ. දැන් ඉන්නේ පවුඩර් දාගත්තු හිඟන්නෝ. ලියමත්ත. අනේ ලියමත්ත. අර පෙකොඩින්නේ පොඩ්ඩක් බලමු. ඒ මේ නිකන් ඉතන ඔය නොදන්න ගැජබඩි හැරි හැරි කරන්න ගිහිල්ලා ඔක මැකුණොත් එහෙම මේ ලක්ෂ 10ක් වතුනේ. එහෙනම් මේ පොඩ්ඩයි දහක්කෝ කොම්පියුටරේට දාලා බබාට පින්නුවට පස්සේ ඕන මගුලක්. දැන් අතපත ගන්න ගිහින් මැකුණොත් එහෙම ඔබ එනදි මොන බම්බුඩද මේක මේ හොතාගෙන නේද? අප්පට සිරි. කොහෙද බම්බුඩ මේවා? ඔබ බැංකොක් එකක් කරුවද? මේ සිද්ධ වෙන දේවල් දැක්කම බැංකුවක් කඩලා සල්ලිකාරයෙක් වෙන්න ඉඳිනවා බං. නිකන් බයිලා කතා කරන්නේ නැතුව ඇත්ත කතා කරපන්. ඔබට කොහෙන්ද මේ සල්ලි ගියේ බං? නිකන් උච්ච වැඩ නැතුව කතා කරපන්කො. මේ මේවා ඇත්තේ වදනේ. ඒ මොකෝ මේ මේ අම්මේ අම්මට මම දැන් මේක පෙන්නලා ඉතින් රාත්‍ර නැති කරගත්තා වගේ අම්මට මේක එකපාරම පෙන්නලා අම්මව නැති කරන්න බෑ අම්මට මම ඕන ටික පෙන්නන්න ටික දැන් මේ ප්‍රවුඩ් පේපර් බෑග් එකේ තියලා බලන්න මගේ අකවුස් අන්න තෝක මෙන්න මට ගනි බෑ අම්මට ප්‍රෙෂර් දිනා ප්‍රෙෂර් නැගුත් එම අම්බෝ ඒ මට ප්‍රෙෂර් නැගින උඹට ඕක ඇතුළේ දිව්‍ය ලෝකයක් පේනවද මේ හොට ගනි හා ටික බලන්න ටික අම්මේ 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 තෝමෝ අම්මේ 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 වඩි මේ මගේ පපුවා පෙත්තගෙනද මොකක්ද දිහක් තියාගන්නේද මොකක්ද පෙත්ත පිටිවරයි වනේ කතාර බලන්න එපා කියලා අපි අම්මා මේ සල්ලි කන්දරාවක් මේ දැක්කම කොහෙන්ද පුතේ මේ සල්ලි මගේ ගෑණු ළමගේ තාත්තා මගේ හිතේ යගේ දුවට තියෙන ආදරේට ලන්සුවක් තිබ්බැන්ටි. ඌ මේක නතර කරන්න කියලා උඹට සල්ලි දුන්නා. ලක්ෂ 10. ඉතින් උඹ ගත්තා. ඕ ගත්තේ නැත්නම් මේ තියෙන මොකද මැටි මොකෝ මගේ අත. කිව්වට තරහ වෙන්න එපානේ. මඩ හිටපු යාළුවගෙන් ආඩම්බරකාරම යාළුවා ඔයා. ඒත් මට දැන් ඔයත් එක්ක එකපතේ කෑවා කියනත් ලැජ්ජයි අනේ. ඕන් කිව්වා පුතේ මීහරක් කතාවක්. මැටි මූලෝ කොල්ලෝ වෙච්චි උඹලට කෙල්ල හොයාගන්න පුළුවන් බං එහෙ බලලා මෙහෙ බලද්දි. එහෙම යබන් සල්ලි. උඹල වගේ එකෙකුට ලක්ෂ 10ක් ඉතුරු කරන්න හරිහමන් රස්සාවක් අවුරුදු 10ක්වත් කරන්න ඕනි. එහෙම කරන්නත් බෑ බං වියදම්කාරයෙකුට නම්. ඒ අති නම් උඹ දිනුම් රත්තරම් පුතේ. දැන් ඉතින් තමන්ගේ කෙලේ යමක් පටන් අරගෙන ගොඩ යන්න බලහන්. මං ඕනම් අපේ චූටියට කතා කළා අර කඩ කාමර කෑල්ල උඹට නොහිතන ගානකට අරන් දෙන්න බලන්නම්කෝ. ඉවරයි කියලා හිතුවට ඇන්ටි මේ වැඩේ තාම ඉවර නෑ. උඹ දැන් ওই සල්ලි ටික ගෙදර ගෙනියන්න දාදන්නේ. එහෙමනම් ඉතින් උඹට ওই සල්ලිවල සුගන්ධවත් ඉතුරු වෙන්නේ නැහැ. මං ඉතින් ආය අමුතුවෙන් කියන්න දෙයක් නැමේ. උඹලා මාසිනා පොඩ්ඩක් තාත්ති. මට මේ මූඩ් එකෙම කරන්න තව පොඩි වැඩක් තියෙනවා ඇන්ටි. ඒ වැඩේත් කරලා දැන් වෙන්නදලා මම ඔබ බලන් ඉන්නවා.
වෙනවනේ. ආනන්දියා කුරුටු ගාය කියන බයට අධ්‍යාපන සහතිකේ පවා අපේ ගෙදරින් ගෙනත් තියපු එක. සල්ලි ටිකක් අතට හම්බු වෙච්ච ගමන් වෙනස් වෙච්ච ලස්සන. ඔබ වගේ මැටි මොලෙක් නෙමෙයි බං ඌ. උගේ කරුමෙට බබාගේ පිනට ඌ විභාගේ පේන්නා. ඒක එදා වේල හොයාගන්න අම්මා අප්පා වෙන්දේසියෙ දාන ජාතිය අසමත් ජාතිය. අසමත් ජාතිය. දැනගත්තයි කිව්වට මොකද? මනුස්ස කමක් ගෑවිලවත් වාසනාවට අද මේ ප්‍රශ්නේ මෙතනින් විසඳුණා. නැත්තම් කවදා හරි දවසක ගානකට આવොත් අපේ දරුවවත් ඕක වෙන්දේසි කරනවා. විකුණනවා. දැන් ඔය කතාව නවත්තන්න දනේ. වෙච්ච දේ හොඳටම පේන්න තියෙදි තවත් මොනවද ඔකේ ඔච්චර කියවන්න තියෙන්නේ? වෙච්ච දේ පේන්න තිබුණට සුදුනෝනේ වෙන්න තියෙන දේ මෙතන නැහැනේ. ඈ අර ලියන්නට පින් සිද්ධ වෙන්න ඒක දුන්නු ඔපිනියන් එක නොවෙන්න අපි සනුහරේම දුකේ නිහත්තිලා උද හා අනිත් එක මෙන්න මේ තියෙන CC කැමරාවක උදී අන්න සල්ලි ගන්නවා මං තල්ලු කරනවා ඌ ගන්නවා ඔයි පේනවනේ පේනවනේ ඔයාට තව මොනවද බබී ඔගේ බලන්න තියෙන්නේ උඩක ඕෆ් කරලා දාන්න ඒ වෙලාවේ මාත් එක්ක ගනුදෙනුව හෙට්ටු කරපු විදිහට වෙන්දේසිකාරුව ප්‍රසිද්ධ වෙන්දේසියකවත් ලන්සු තියන්නේ නෑ සුදුනෝ. අනේ දැන්වත් ඔය කතාව නවත්තන්න. සිද්ධ වෙච්ච විනාශයේ දිගපළල මම දන්නකොට මං කොහොමද කටවහගෙන ඉන්නේ? දැන් ඔය ඇති. දැන් ඔය මනුස්සයා කරන්න කිව්වේ වාට හොඳට තේරුම් ගියන තම මොනවද මේක බලබල විඳවන්නේ? වෙන්න ගිය සන්තෑසියේ හැටියට දැන් ඔයා කරන්න ඕනේ බබා hina වෙලා ඉන්නේ. තාත්තා මොලේ කල්පනා කරලා මේ වැඩේ නොකළා නම් ඔයාට සදා කාලිකව ඔහම අඬාන්න තමයි ඉන්න සිද්ධ වෙන්නේ. බල මහත්ත ඉන්නවද දන්නේ මට ධනපාල මහත්තයව චුට්ටක් හම්බෙන්න ඕනේ දැන් මේ මිනිස්සයා කවුද කියලා ඇස් දෙකෙන්ම දැක්කකේ වැටෙන්න ගිය කරදරයකින් බේරුණා කියලා හිත හදාගන්න බබි මුදල් මහත්තයා යක්ෂ
ඔබතුමාත් එක්ක මට චුට්ටක් කතා කරන්න ඕනේ. තමුන්ට මොනවද තවත් මාත් එක්ක කතා කරන්න තියෙන්නේ? අපේ ගනුදෙනුව ඉවරයි. ඈ ඔය මුදලේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් අර මන් දුන්නු නම්බරේට ලියන මහත්තයාට කතා කරන්න. ඔබතුමාගේ පැත්තෙන් මේ ගනුදෙනුව ඉවරනාට මගේ පැත්තෙන් තාම මේ ගනුදෙනුව ඉවර නැහැ. මෙතන තියෙන ඔබතුමා දුන්න සල්ලිත් එක්ක තව 81000ක්.